प्रतिभा हेटियाल की चेतर दिखगान इतमात्म सुंदर रंगन शिलगेम तमाइ मीयो प्रवीण कलाकार गामिनी हेटियाराच के आदरणीय दियनीय तमाइ प्रेक्षक कार्य बहुत जीवित गत करके दवसकोहमदीतर कार्य बहुलाई मम करपुरे नई गुणा दैनि नई ममाई वेन्दी प्रचार आयतन पवत्वागिनी अणमा एवागेम तमाइ मम बाहर कथिकाचार वरियालीणित विषयानी गेणुवा ए अतरे रंगपैमट आयति यमुन आयतीन कोचर कालकट पसेद रंगपैमट यमो एने आवड़ो हाईकट विदर पसेद अमाइ मम विदरी रंगपैमट इकतुने ए रंगपैमे निवाला हिटिये विवाह विला बबाल दिन लबुनाट पास ए अलग वेडकाटी तू तेक् काले गतकला दिन लुकपुताट आवड़ हयाई पड़ दोट आवड़ तुनाई कोहमद विवाह जीविते होंदाय वग कीम गोडाय तीन सहयोगे तीन निसा खटेत होंदीन सिद्ध वेनवा पाउगे काले में प्रतिभा रंगपै चरितातरीन तामत मिनिसु कथा वेन्ने कोई चरितेत मं हिताने सनकेलियाय माया नाट्य सह निरसत्वयो नाट्य करपु चरितयन गेन बहुत दिने कथा बहा करनवा एतिन गेदर चरितय गेन कथा करमु नेद ओब होंद बिरिंदक्द ओबट तरह यनवद ओ मं हुद मवाक्द बिरिंदक्द केला हाणोनी दरुवन्गेन सह मगे सेमियागेन मं अपे अम्माव तमाय अनुगमने कराने अय बोहोम सलसुम सहगत वेड करपु केने ताता कार्य बहुल उना अम्मत कार्य बहुल उना आयात कार्य बहुल उना एत गेदर वेड बोहोम समबरव करपु हिंदा ममत ते निसाम मुल्तन दीला तियेने मगे पौलट मगे गेदरट सेमियागे दे लमायन गे दे अंतपस नोकर मं करनवा काले कलमनाकरणे करगेनीम तमाय अमारुम दे හොඳ බිරිඳක් වෙන්න නම් තියෙන්න ඕනේ හොඳම ගුණාංගය මොකක් කියලාද ඔබ හිතන්නේ? මග කීම කියන දේ හරියට ඉටු කරන්න ඕනේ. සැමියාට මුල් තැන දෙන්න ඕනේ. මාවක් විදිහටත් ඒ විදිහටම වග කීම් දරන්න ඕනේ කියලා මං හිතනවා. සැමියා කොහොමද ඔබව ආමන්ත්‍රණය කරන්නේ? ප්‍රාති කියලා තමයි කතා කරන්නේ. ඔබ සැමියා ගැන කතා කරමු නේද? නෙස්ලේ ආයතනයේ කළමනාකාරවරයෙකු හැටියට ඔබ සේවය කරනවා. අද ජීවිතේ ඔබට දැනෙන්නේ කොහොමද? ආපස්සට හැරිලා බලද්දී බොහෝ දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්. එකක් තමයි කලාවට සම්බන්ධ වෙලා හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම. අනික තමයි හොඳ අධ්‍යාපනයක් ලැබීමට හැකිවීම. ඒ වගේම වාසනාවන්ත මවක් පියක් සහෝදරයෙක් සහ සැමියෙක් වගේම දරුවෝ ලැබුණ මට ඒ කොයි හැටි වුණත් ජීවිතේ ලැබෙන දේක මං සතුටු වෙන කෙනෙක්, තෘප්තිමත් වෙන කෙනෙක්. සත් වර්ෂ චරිතය ගැන කතා කරමු නේද? අදට බොහොම හොඳට ගැළපෙන චරිතයක් ඒක. අද තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක දරුවන්ට දෙමව්පියන් මගහැරෙනවා. මව්පියන්ට කළ යුතු යුතුකම් මතපසු වෙනවා. එතකොට මම රඟපාන්නේ ඒ වගේ මවකගේ චරිතයක්. පොප් වීදියේ චරිතය ගැන කියමු නේද? ඒ නාට්‍යයත් හරිම කාලෝචිත තේමාවක් රැගත් නාට්‍යයක්. කොරෝනාත් එක්ක දිනදා රස්සාව කළ අය ලොකු පීඩනයකට පත් වුණා. අසිරුතාවයකට පත් වුණා. මේ කාලෙදී ණය පහසුකම් ලීසින් පහසුකම් ලබා නොගත් අය ඇත්තරම නැති තරම්. ඉතින් මේ විදිහට ලෝන් ගහලා ජීවිතේ ගෙනියන්න හදන උත්සාහය තමයි මේ නාට්‍ය පෙන්වන්නේ. ඒකේ මගේ චරිතේ නම නර්මදා. මට සල්ලි තිබුණ කෙනෙක්. කාලයකදී මේ දේවල් නැති වෙනවා. ටැක්සි දුවලා කැවිලි වර්ග විකුණන තත්වයට පත් වුණ කාන්තාවක්. දැන් ප්‍රතිභා සින්දු කියන්නේ නැද්ද? වැඩසටහන් වලදී සහ වේදිකා නාට්‍ය වලදී මම එහෙම වෘත්තීය මට්ටමින් සින්දු කියන කෙනෙක් නෙමෙයි. සමහර අවස්ථාවලදී කියනවා ඉස්සර නම් ප්‍රසංග වලත් ගායනා කළා. තාත්තා නැති අඩුව දැනෙන්නේ කොහොමද? ඒක ජීවිත කාලයටම මකන්න පුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි තවමත් හිතන්නේ තාත්තා ඉන්නවා කියලා. මගේ ජීවිතයේ ඉහළම තැන ඉන්නේ තාත්තා. ඒක සදා කාලයටම එහෙමම තමයි. අම්මා තාත්තා තදින් බැඳී සිටියොලක්. අද අම්මා ජීවිතේ ගෙවන්නේ මොන විදිහටද? ඒ දෙන්න බොහොම බැඳීමක් තිබුණු යොලක්. තාත්තා නැතිවීම එක්ක අම්මා හරියට මානසික වැටුණා. අපි අම්මගේ මනස හැදුවා ඉතින්. අම්මට ලියන්න පුළුවන්. අපි අම්මව ලියන්න හුරු කළා. පොතක් පවා එලි දැක්කුවා. අයියයි මායි අම්මව එකට යොමු කළා. මගේ දරුවෝ දෙන්න එක්කත් එයා කාලය ගත කරන්න ආසයි. අයියා ළඟදී විවාහ වුණා නේද? ඒක නිසාත් අම්මා සතුටෙන් ඉන්නේ. අපේ පවුලට අලුත් සමාජිකාවක් එක්වීම ගැනත් සතුටුයි. ඉතින් ඔබේ රසිකයන්ට ඔබට මොනවද කියන්න තියෙන්නේ? හැමෝම හොඳට පරිස්සම් වෙලා ඉන්න කියලායි මං හැමෝගෙම ඉල්ලන්නේ. අපේ අම්මා ලියපු පොතේ නම ගුරුවරුන්ට නම් වර්ධී කියන එක. පුළුවන් නම් මේ පොත කියවන්න කියලායි අය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න.
එවැගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. එවැගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.